ආයුබෝවන් ඔබට සුබ දවසක්. අද ක්‍රිස්තු වර්ෂ 2017 වූ දෙසැම්බර් මස 20 වෙනි බදාදා දිනය. අද දින ඉරුදාව පෙරවරු 6:05 විනාඩි 16ට, ඉරුබැසීම පස්වරු 6ට, රාහු කාලය දිවා කාලයට, මධ්‍යාහන 12:05 විනාඩි 8ට සිට පස්වරු 1:05 විනාඩි 36 දක්වා පවතිනවා. රාහු කාලයේ රාත්‍රී කාලයට මධ්‍යම රාත්‍රී 12:05 විනාඩි 8ට සිට රාත්‍රී 1:05 විනාඩි 39 දක්වා පවතින්නේ. අද දින මරුසිට දිසාව නිර්ත දිසාවයි. ඔබට ඕනෑම කටයුත්තක් සඳහා අද දින තුලදී සුබ දිසා වශයෙන් නැගිරින දිසාව යොදා ගන්නට පුළුවන්. මේෂ ලග්නය තම ආත්ම අභිමානය පිළිබඳව වැඩි සැලකිල්ලක් දක්වන, තමන්ට තමන් පිළිබඳව දැඩි විශ්වාසනීය හැඟීමකින් යුතුව කටයුතු කරන දිනයක් වශයෙන් තමයි අද දින ඔබට පෙන්නුම් කරන්නේ. කාර්ය බහුලත්වය වෙනදාට වඩා අධික නිසා වෙනදාට වඩා ක්‍රියාශීලත්වයකින් යුතුව කටයුතු කළ යුතු වෙනවා. විශේෂයෙන්ම කාලය නිසි පරිදි කළමනාකරණය කරගෙන, කාලය සැලසුම් කරගෙන, ඔබගේ අනාගත සැලසුම් සහ අරමුණු සාක්ෂාත් කර ගැනීමට ඔබ වෙහෙසෙන්නේ නම් ඔබට අද දිනය වඩාත් සාර්ථක වන වග විශේෂයෙන්ම පෙන්නුම් කරනවා. අධ්‍යාපනික වශයෙන් වගේම ඔබ කරන කියන රැකියාවේ කටයුතු අංශයන්ගෙන් ඔබට නව අත්දැකීම් සමුදායක් ලබාගත හැකි වෙන දිනයක් වශයෙන්ුත් අද දිනේ හඳුන්වන්නට පුළුවන්. වැයපසනම් තරමක් දුරට අධික නිසා හැකිතාක් දුරට වැයපස පාලනය කරගෙන බුද්ධිමත් ලෙසට අයපස ශක්තිමත් කරගැනීමට උපක්‍රමයේදීම වඩාත් යහපත් වෙනවා. එවිට ඔබට අමතර මුදලක් අත ඉතිරි කරගත හැකි වෙනවා. ආදරේ ප්‍රේමයේ විවාහය සම්බන්ධ තීන්දුව తీරනවලදී නම් ඔබ ෂණික තීරණ ගන්නවට වඩා ඉවසලිවන්තව කල්යල් බලා බුද්ධිමත්ව එවැනි තීන්දුව తీරනවලට එළමීම ඔබට වඩාත් යහපත් වෙනවා. කෙසේ නමුත් මුත්‍රා ඌෂ්ඨාධික රෝග, ශීර්ෂගත රෝග, අක්ෂිගත දුර්දායි රෝග තත්ත්වකින් ඔබ පීඩා විඳින්නේ නම් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වීම ඔබට වඩාත් යහපත් වෙනවා. වෘෂභ ලග්නය විනෝදයට බරව කටයුතු කරන දිනයක්. මිත්‍රශීලී ගනුදෙනු වඩාත් ශක්තිමත් වෙනවා. විරුද්ධ ලිංගිකයන්ගේ ආකර්ෂණය නොමසුරුව ඔබට ලබාගත හැකි වෙන දිනයක් වන නිසා ඉදිරිපත් වන බොහොමයක් කටයුතු වලදී වෙනදාට වඩා ආකර්ෂණීය ලෙසට ඔබට කටයුතු කළ හැකි වෙනවා. මේ අනුව සම්මුඛ පරීක්ෂණ හෝ තරඟ විභාග ආදියට ඉදිරිපත් වීමේ අරමුණකින් යුතුනම් විශේෂයෙන්ම තරංකාරී අධ්‍යාපන කටයුතු, තරංකාරී වෙළඳ ව්‍යාපාරිකම ගනුදෙනු වගේම තරංකාරී රැකියාවේ කටයුතු වල නිරතවන්නේ නම් ඔබට වෙනදාට වඩා යහපත් ප්‍රතිචාර අන්‍යයන්ගෙන් විශේෂයෙන්ම විරුද්ධ ලිංගිකයන්ගෙන් ලබාගත හැකි වෙනවා. ආදරයේ විවාහය සම්බන්ධ නව අරමුණු සිත්තුළු ජනිත වන දිනයක්. මේ අනුව විවාහ වීමේ අපේක්ෂාවෙන් පසු වෙන තරුණ තරුණියන්ටත් අද දිනේ වඩාත් යහපත් බව පෙන්වුම් කරනවා. කොතෙක් කාර්ය බහුල වුණත් වෙනදාට වඩා විනෝදකාමීව කටයුතු කරන දිනයක් වශයෙන්ුත් අද දිනේ හඳුන්වන්නට පුළුවන්. තත්මත් ධනය ශක්තිමත් කරගන්නවාට වඩා ඔබගේ හැකියාවන් සහ කෞශල්‍යතාවයන් වඩාත් වර්ධනීය තත්ත්වයකට පත් කර ගැනීමට ඔබ වෙනදාට වඩා කැපවීමෙන් යුතුව කටයුතු කරන වග පෙන්නුම් කරනවා. අජීර්ණ රෝගාබාධයන් පිළිබඳව, ආහාර විෂවීම් පිළිබඳව වෙනදාට වඩා සැලකිලිමත් වන්නේ නම් ඔබට අද දිනය වඩාත් යහපත් දිනයක් වශයෙන් හඳුන්වන්නට පුළුවන්. මිතුරු ලග්නය අදහස් වල වේගවත් ගුණය, නොසන්සුන් ගුණය චරිතය තුළින් විද්‍යාමාන වෙනවා. දන්නා දේට වඩා නොදන්නා දේට අතපෙවීමට සිද්ධෙනවා. මේ නිසා ඔබ කරන කියන සෑම කටයුත්තකදීම ඔබගේ හැකියාව සහ කෞශල්‍යතාවයේ ඇති අංශ කෙරෙහි වැඩි අවධානයක්, වැඩි නැඹුරුවක් යොදන්නේ නම් ඔබට ඒ තුළින් මහඟු යහපත් උසස් ප්‍රතිඵල නෙලාගත හැකි වෙනවා. නිර්මාණශීලී කලාකාමී ශේෂ්ඨයන්හි නිරතවන්නන්ට සකීය කුසලතාවයන් සහ හැකියාවන් වඩාත් වර්ධනීය තත්ත්වයකට පත් කරගත හැකිවන නිසා වෙනදාට වඩා එවැනි ශේෂ්ත්‍රක ඔබ නිරතවන්නේ නම් අමතර ආදායමක් උපයාගත හැකිවන දිනයක් වශයෙන්ුත් අද දිනේ හඳුන්වන්නට පුළුවන්. රැකියාවේ කටයුතු වලදීත්, වෙළඳ ව්‍යාපාරිකම ගනුදෙනු වලදීත් වෙනදාට වඩා ක්‍රියාශූරත්වකින් යුතුව ඔබ කටයුතු කරන ආකාරයක් පෙන්වුම් කරනවා. මේ නිසා විශේෂ ප්‍රතිලාභ රැසක්ම ඔබට අද දින තුළදී ලබාගත හැකිවන නිසා අද දිනේ අනලස්ව, ධෛර්ය සම්පන්නව, කැපවීමෙන් යුතුව උදෑසන සිටම සැලසුම් යොදා කටයුතු කරන්නේ නම් ඔබට අද දිනේ වඩාත් සාර්ථක,
වඩාත් ප්‍රතිඵලදායි දිනයක් වන වග පෙන්නුම් කරනවා. හෘද රෝගී තත්ත්වකින් වගේම රුධිර පීඩනයේ වෙනස්කම් සහිත රෝග තත්ත්වකින් ඔබ පීඩා විඳින්නේ නම් සෞඛ්‍ය තත්ත්වයේ පිළිබඳව සැලකිලිමත් වීම ඔබට වඩාත් යහපත් වෙනවා. කටක ලග්නය ජීවිතයේ බොහොමයක්ම කරුණු කාරණාදිය වෙනස් කරමින් නවතාවයකින් යුතුව අනාගතයට මුහුණ දීමට සැලසුම් කරන දිනයක් වශයෙන් තමයි අද දිනේ ඔබට පෙන්නුම් කරන්නේ. ආත්ම ධෛර්යය, ආත්ම විශ්වාසය, තමන්ට තමන් පිළිබඳ ඇතිවන්නා වූ දැඩි ආත්ම අභිමානය වෙනදාට වඩා උසස් ලෙසට ඔබ කෙරෙන් විද්‍යාමාන වෙනවා. ඔබගේ හැකියාවන් සහ කෞශල්‍යතාවයන් පිළිබඳව මනා හැඟීමකින් යුතුව ඔබ කටයුතු කරන නිසා කරන කියන බොහොමයක් කටයුතුලින් ඔබට යහපත් ප්‍රතිඵල නෙලා ගැනීමට අද දින තුළදී ඔබට අපහසු වන්නේ නැහැ. අනාගතයේ පිළිබඳව සිතා බලා නව සැලසුම් යොදමින් ඔබගේ අධ්‍යාපනික කටයුතු, රැකියාවේ කටයුතු වගේම වෙළඳ ව්‍යාපාරිකමේ ගනුදෙනු ආදී පිළිබඳව නව සැලසුම් යෙදීමට අද දිනය වඩාත් යහපත් දිනයක් වෙනවා. අනාගතයේ පිළිබඳව සිතා බලා නව ආයෝජනයේදීමේ අරමුණකින් යුතු නම් එවැනි කටයුතු වලටත් අද දිනය වඩාත් යෝග්‍ය දිනයක් වශයෙන් තමයි පෙන්නුම් කරන්නේ. මේ අනුව ඔබගේ අනාගතය පිළිබඳව නිශ්චිත වූ, ස්ථීර වූ තීන්දු තීරණවලට එළමෙන යහපත් දිනයක් වන නිසා අද දිනය ඔබගේ අනාගතය පිළිබඳව නව සැලසුම් යෙදීමට වඩාත් යෝග්‍ය වන වග විශේෂයෙන් පෙන්නුම් කරනවා. ආදරය, විවාහයේ ප්‍රේමයේ සම්බන්ධ නව හැඟීම් සිත්තුළු ජනිත වන නිසා අද දිනය ඔබට ප්‍රීතිමත්, සතුටුදායක දිනයක් වශයෙන් හඳුන්වන්නට පුළුවන්. මුත්‍රා අඩස්සි රෝග, මධුමේහය, ලේ ධාතුවේ ඌෂ්ණාතික රෝග ආදීන් පීඩා විඳින්නේ නම් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වීම ඔබට වඩාත් යහපත් වෙනවා. සිංහ ලග්නය තමන් පිළිබඳව නොසිතා පරාර්ථකාමීව අන්‍යන්ට උදව් උපකාර කිරීමට සිද්දෙන දිනයක්. සිතෙහි සතුට ඇතිකර ගැනීමට ඔබ නොයෙකුත් උපක්‍රම යොදන දිනයක්. හිතුවටත් වඩා එවැනි කටයුතුලින් ඔබට ප්‍රතිඵල නෙලාගත හැකි වෙනවා. අන්‍යන් පිළිබඳව වෙනදාට වඩා සිතා බලා කටයුතු කරන දිනයක් වන නිසා අන්‍යන්ගේ සහයෝගය නොඅඩුව ඔබට ලබාගත හැකි වෙනවා. සමාජ සේවා කටයුතුවල නිරතවන්නෙකු නම්, අන්‍යන් පිළිබඳව සිතා බලා නිර්මාණශීලීව කටයුතු කරන්නෙකු නම්, කලාකාමී අයෙකු නම් ඔබට අද දිනය වඩාත් ප්‍රතිඵලදායි වන වග පෙන්නුම් කරනවා. වැයපස නම් තරමක් දුරට අධික නිසා හැකිතාක් දුරට වැයපස පාලනය කරගෙන අයපස ශක්තිමත් කර ගැනීමට උපක්‍රමයේදීම වඩාත් යහපත් වෙනවා. විදේශගත වීමේ අරමුණකින් සහ අභිලාෂයකින් යුතුය නම් එකී අරමුණු සහ අපේක්ෂාවන්ට අද දිනේ වඩාත් යහපත් වන නිසා තරංකාරී අධ්‍යාපනික ශ්‍රේෂ්ඨකම නිරතවන්නේ නම් එවැනි අරමුණුලින් ඔබ හිතුවටත් වඩා ඔබට ප්‍රතිඵල නෙලාගත හැකි වෙනවා. ආදරය, විවාහය, ප්‍රේමයේ සම්බන්ධ නව හැඟීම් සහිත දිනයක් වන නිසා විවාහ වීමේ අපේක්ෂාවෙන් පසු වෙන තරුණියක් හෝ තරුණයෙක් නම් ඔබට එකී අරමුණු සාර්ථකත්වයට වගේම ප්‍රගතියට පත්වෙන බව පෙන්නුම් කරනවා. යටිබඩ ආශ්‍රිත ඇතිවන රෝග තත්ත්වයන්, විශේෂයෙන්ම හර්නියා රෝග තත්ත්වය, මුත්‍රා අඩස්සි රෝග තත්ත්වකින් ඔබ පීඩා විඳින්නේ නම් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වීම ඔබට වඩාත් යහපත් වෙනවා. කන්‍යා ලග්නය දැඩි ආත්ම විශ්වාසයකින් යුතුව, ආත්ම ධෛර්යයකින් යුතුව තම අනාගතය පිළිබඳව සිතා බලා කටයුතු කරන දිනයක් වශයෙන් තමයි අද දිනේ ඔබට පෙන්නුම් කරන්නේ. කුමන බාධක පැමිණියත් එම බාධක යටපත් කොට ගනිමින් ඔබගේ සැලසුම් සහ අපේක්ෂාවන් ශක්තිමත් ස්ථාවර තත්ත්වයකට පත් කර ගැනීමට ඔබ වෙනදාට වඩා සැලසුම් සහගතව කටයුතු කරන ආකාරයක් පෙන්නුම් කරනවා. ආදායම් තත්ත්වයේ යහපත් වර්ධනීය තත්ත්වයක් ඇති කර ගැනීමට වෙනදාට වඩා බුද්ධිමත් ලෙසට ඔබ කටයුතු කරන නිසා ඔබගේ ආදායම් තත්ත්වය ශක්තිමත් කර ගැනීමේ නිසි සැලසුමකින් යුතුනම් ඔබට ඒ තුළින් මහඟු ප්‍රතිඵල අද දින තුළදී නෙලාගත හැකි වෙනවා. කෙසේ නමුත් ගමන් බිමන් න්‍යායමේදී හැකිතාක් දුරට අස්ථානගතවීම් ආදියෙන්, නැති නාස්තිවීම් ආදියෙන් ප්‍රවේශම් වීමට සිහිතබා ගැනීම වැදගත් වෙනවා. මේ අනුව අත්‍යවශ්‍ය දෙයකට විනා අනවශ්‍ය දෙයට මිලමුදල් ආදිය යෙදවීමේදී වඩාත් කල්පනාකාරී වීම ඔබට වැදගත් වෙනවා. මිත්‍රශීලී ගනුදෙනු වෙනදාට වඩා ශක්තිමත් කරගැනීමට ඔබ යොදන උපක්‍රම
වඩාත් ප්‍රතිඵලදායි වන නිසා අනලස්ව ධෛර්ය සම්පන්නව සොකී අනාගත සැලසුම් සාර්ථකත්වයට පත් කර ගැනීමට ඔබ උපක්‍රම යොදන්නේ නම් ඔබට අද දිනේ වඩාත් ප්‍රතිඵලදායක වෙනවා. කෙසේ නමුත් හෘද රෝගී තත්ත්වකින් වගේම රුධිර පීඩනයේ වෙනස්කම් සහිත රෝග තත්ත්වකින් ඔබ පීඩා විඳින්නේ නම් සෞඛ්‍ය තත්ත්වයේ පිළිබඳව සැලකිලිමත් වීම ඔබට වඩාත් යහපත් වෙනවා. තුලාලග්නය අන්‍යන්ට තේරුම් ගත හැකි නොවන ආකාරයට තරමක් දුරට ගුප්ත ස්වරූපකින් යුතුව කටයුතු කරන දිනයක් වශයෙන් තමයි අද දිනේ පෙන්නුම් කරන්නේ. සැලසුම් අනාගතය පිළිබඳව නව අරමුණු අන්‍යන්ට තේරුම් ගැනීමට නොහැකි වන ආකාරයට ඔබ කටයුතු කරන නිසා පරිබාහිර පුද්ගලයන් සමග කටයුතු කිරීමේදී ගනුදෙනු කිරීමේදී හැකිතාක් දුරට විවෘතව ඔබගේ අදහස් සහ ආකල්ප දැක්වීමටත් සිහි තබා ගැනීම යහපත් වෙනවා. තැන්පත් ධනය වෙනදාට වඩා ශක්තිමත් කර ගැනීමට ඔබ උපක්‍රමශීලීව කටයුතු කරන නිසා ඔබගේ තැන්පත් ධනයේ යහපත් වර්ධනීය වෙනසක් ඔබට අපේක්ෂා කරන්න පුළුවන්. රැකියාවේ කටයුතුවලදීත් ඔබ කරන කියන අනිකුත් පරිබාහිර කටයුතුවලදීත් ඔබට වෙනදාට වඩා අත්දැකීම් ලබාගත හැකි වෙන දිනයක් වෙන නිසා අද දිනය අධ්‍යාපනික වශයෙන් ඔබ යෙදෙන ඕනෑම කටයුත්තකින් ඔබගේ ජීවිතයට මහඟු යහපත් පරමාදර්ශ ලබාගත හැකි වෙන යහපත් දිනයක් වශයෙන්ුත් අද දිනේ පෙන්නුම් කරනවා. කෙසේ නමුත් ගෙදර දොර කටයුතු වලට වඩා පරිබාහිර සමාජ සේවා කටයුතු වල නිරත වීමට සිද්දෙන දිනයක් වෙනවා. වෙනදාට වඩා මිත්‍රශීලී සමාගම් ශක්තිමත් කර ගැනීමට ඔබ අන්‍යයන් සමග විවෘතව කටයුතු කිරීම වඩාත් ප්‍රතිඵලදායක වෙනවා. ආදරය, විවාහය, ප්‍රේමයේ සම්බන්ධ තීන්දුව తీරන වල දිනම් ඉවසිලිවන්තව කටයුතු කිරීම ඔබට වඩාත් යහපත් වෙනවා. ස්නායුගත රෝග හෘද රෝගී තත්ත්වකින් වගේම සන්ධිගත දුර්ලදායි රෝග තත්ත්වකින් ඔබ පීඩා විඳින්නේ නම් සෞඛ්‍ය තත්ත්වයේ පිළිබඳව සැලකිලිමත් වීම ඔබට වඩාත් යහපත් වෙනවා. වෘශ්චික ලග්නය කල්යල් බලා තැන්ත සුසු නුවණින් යුතුව ඔබ කටයුතු කරන නිසා ආදායම් තත්ත්වය වෙනදාට වඩා ශක්තිමත් කරගත හැකි වෙන දිනයක් වශයෙන් තමයි අද දිනේ පෙන්නුම් කරන්නේ. පාඩු වළක්වාගෙන එය ඔබගේ වාසිසහගත තත්ත්වයකට පරිවර්තනය කර ගැනීමේ සුවිශේෂ වූ සහජ කුසලතාවයක් පෙන්නුම් කරන දිනයක්. මේ නිසා ඔබ යෙදෙන වෙළඳ ව්‍යාපාරිකම ගනුදෙනු ආදියෙන් වෙනදාට වඩා ඔබට ප්‍රතිඵල නෙලාගත හැකි වෙනවා. විදේශගත වීමේ අරමුණකින් යුතුනම් ඒ සඳහා සම්මුඛ පරීක්ෂණ තරඟ විභාග ආදී ඉදිරිපත් වීමටත් අද දිනේ වඩාත් යෝග්‍ය වෙනවා. අධ්‍යාපනික ශාස්ත්‍රක නිරතවන කුමන තරාතිරමක අයකුණත් ඔබට ඔබගේ අනාගත සැලසුම් සහ අභිමතාර්ථයන් සපුරා ගැනීමට අද දිනය තුළදී අපහසු වන්නේ නැහැ. මේ නිසා ධෛර්ය සම්පන්නව සැලසුම් සහගතව බුද්ධිමත්ව ඔබගේ අරමුණු සහ අපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීමට ඔබ අද දිනේ උදෑසන සිටම වෙහෙසෙන්නේ නම් ඔබට අද දිනය වඩාත් යහපත් වඩාත් ප්‍රතිඵලදායි දිනයක් වන වග විශේෂයෙන්ම පෙන්නුම් කරනවා. ආදරය, විවාහය, ප්‍රේමයේ සම්බන්ධ නව අරමුණු, නව බලාපොරොත්තු සිත්තුල ජනිත වෙන දිනයක් වෙන නිසා අද දිනේ ඔබට වඩාත් යහපත් දිනයක් වශයෙන් හඳුන්වන්නට පුළුවන්. ලේ ධාතුවේ ඌෂ්ණාධික රෝග, සමෙහි රෝග, ආහාර විෂවීම ආදී පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්වීම ඔබට වඩාත් යහපත් වෙනවා. ධනු ලග්නය සැලසුම් සහගතව කරන්නා වූ තීන්දු තීරණවල හදිසි වෙනස්කම් සිදුවීමේ වැඩි ප්‍රවණතාවයක් පෙන්නුම් කරන දිනයක් වශයෙන් තමයි අද දිනේ ඔබට පෙන්නුම් කරන්නේ. මේ නිසා කල්පනාකාරීව බුද්ධිමත්ව ජීවිතයේ තීන්දු තීරණවලට එළමීමට ඔබ අද දිනේ උදෑසන සිටම සැලසුම් කිරීම වඩාත් යහපත් වෙනවා. පරිබාහිර පුද්ගලයන්ට පමණට වඩා බලාපොරොත්තු දීමේදී නම් ඔබ වඩාත් කල්පනාකාරී වීම යහපත්. තැන්පත් ධනේ යහපත් වර්ධනීය තත්ත්වයක් අපේක්ෂා කළ හැකි නමුත් බලාපොරොත්තු නොවූ ආකාරයට ඇතැම් අවස්ථාවලදී වැයපස අධික වීම පෙන්නුම් කරනවා. මේ නිසා කල්පනාකාරීව සහ බුද්ධිමත්ව වැයපස පාලනය කර ගැනීමට ඉටා ගැනීම ඔබට වඩාත් යහපත් වෙනවා. ආදරය, ප්‍රේමය, විවාහ සම්බන්ධ තීන්දු තීරණවලදී ක්ෂණික තීරණවලට එළඹෙනවට වඩා බුද්ධිමත් ලෙසට සිතා බලා කල්යල් බලා තීන්දු තීරණ ගැනීම ඔබට වඩාත් යහපත් වෙනවා.
අධ්‍යාපනික වශයෙන් ඔබගේ අනාගතය සම්බන්ධ නව සැලසුමක් ක්‍රියාවට නැංවීමට අමතර මුදලකුත් වැය වෙන වග විශේෂයෙන් පෙන්නුම් කරනවා. රැකියාවේ කටයුතු වලදී වෙනදාට වඩා වගකීම් පැවරුණත් සෑම කටයුත්තකදීම ඔබ බුද්ධිමත් ලෙසට කටයුතු කරන්නේ නම් අද දින ඔබට වඩාත් සාර්ථක වන වග විශේෂයෙන් පෙන්නුම් කරනවා. ශීර්ෂගත රෝග මානසික ආතතිය වැනි තත්ත්වයකින් පීඩා විඳීමේ වැඩි ඉඩකඩක් පෙන්නුම් කරන නිසා පමණට වඩා ප්‍රශ්න පිළිබඳව කල්පනා කිරීමෙන් වැළකීමට අද දිනේදී ඔබ ඉටා ගැනීම ඔබට වඩාත් යහපත් වෙනවා. මකර ලග්නය නිර්මාණශීලී අදහස් සහ ආකල්ප සිත් තුළ ජනිත වන දිනයක් වන නිසා අද දිනේ ඔබ කලාකාමී නිර්මාණශීලී ශේෂ්ත්‍රකින් නැතවන්නේ නම් ඔබට වඩාත් ප්‍රතිඵලදායක වෙනවා. ආදායම් තත්ත්වයේ යහපත් වර්ධනීය තත්ත්වයක් අපේක්ෂා කරන්න පුළුවන්. ස්වාධීනව කරන්නා වූ තනි පුද්ගල ව්‍යාපාරිකමය ශේෂ්ත්‍රක ඔබ නිරතවන්නේ නම් ඔබට වඩාත් ප්‍රතිඵලදායි දිනයක් වශයෙනුත් අද දිනේ පෙන්නුම් කරනවා. කෙසේ නමුත් ඔබ හවුල් ව්‍යාපාරිකයෙකු නම් හවුලේ කටයුතු කරන අන්‍ය සමාජිකයන් සමග ඉතාමත් ඉවසිලිවන්තව සහ බුද්ධිමත්ව කටයුතු කිරීම වඩාත් යහපත් වෙනවා. ආදායම් තත්ත්වයේ යහපත් ප්‍රගතිමත් බවක් අපේක්ෂා කළ හැකි වන දිනයක් වන නිසා අද දිනේ ඔබට වඩාත් යහපත් වෙනවා. මේ අනුව අමතර මුදලක් අත ඉතිරි කරගත හැකි වන දිනයක් වශයෙනුත් අද දිනය හඳුන්වන්නට පුළුවන්. ආදරය විවාහය සම්බන්ධ තීන්දුව තීරණ ගැනීමේදී වරක් දෙවරක් නෙවෙයි කීපවරක් හිතා බලා බුද්ධිමත්ව එවැනි තීන්දුවලට තීරණවලට එළමීම ඔබට වඩාත් යහපත් වෙනවා. ආදායමේ තත්ත්වය වෙනදාට වඩා දියුණුවට සහ සාර්ථකත්වයට පත් කර ගැනීමට ඔබ යොදන යහපත් උපක්‍රම වඩාත් ප්‍රතිඵලදායි තත්ත්වයකට පත්වීමේ වැඩි ඉඩකඩක් පෙන්නුම් කරන නිසා තනි පුද්ගල ව්‍යාපාරිකයෙකු නම් ඔබට අද දිනේ වඩාත් උසස් යහපත් ප්‍රතිඵල නෙලාගත හැකි වෙන වග විශේෂයෙන්ම පෙන්නුම් කරනවා. මේ නිසා අද දිනේ ඔබ උත්සාහවන්තව ධෛර්ය සම්පන්නව ඔබගේ අරමුණු සහ අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීමට වෙහෙසෙන්නේ නම් ඔබට වඩාත් ප්‍රතිඵලදායි වන වග පෙන්නුම් කරනවා. මලබද්ධය, ලේ ධාතුවේ ඌෂ්ණාධික රෝග ආදීන් පීඩා විඳීමේ වැඩි ඉඩකඩක් පෙන්නුම් කරන නිසා සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වීම ඔබට වඩාත් යහපත් වෙනවා. කුම්භ ලග්නය කරන කියන සෑම කටයුත්තකින්ම සතුට සහ විනෝදය සන්තෘෂ්ටිය ලබා ගැනීමට ඔබ සැලසුම් යොදනවා. මේ නිසා ඔබ කරන කියන සෑම කටයුත්තකින්ම ඔබට මානසික වශයෙන් මහත් වූ තෘප්තියක් ලබාගත හැකි වෙන දිනයක් වශයෙන් තමයි අද දිනේ පෙන්නුම් කරන්නේ. අධ්‍යාපනික වශයෙන් වෙනදාට වඩා දක්ෂතා දැක්විය හැකි වෙන දිනයක්. රැකියාවේ වශයෙන් නවදේ අත්විඳිය හැකි අත්දැකීම් සමුදායක් ලබාගත හැකි වෙන දිනයක් වෙනවා අද දිනය. ඔබ කරන වෙළඳ ව්‍යාපාරිකමේ ගනුදෙනු ආදීෙහිදී වෙනදාට වඩා ඔබගේ කෞශල්‍යතාවයන් සහ දක්ෂතාවයන් වර්ධනීය තත්ත්වයකට පත් කරගත හැකි වෙන දිනයක් වශයෙනුත් අද දිනේ හඳුන්වන්නට පුළුවන්. මේ නිසා ඔබට අද දිනේ වඩාත් ප්‍රතිඵලදායි වඩාත් යහපත් දිනයක් වෙනවා. මේ නිසා උදෑසන සිටම ඔබ ඉතාමත් බුද්ධිමත් ලෙසට කල්පනාකාරීව සැලසුම් සහගතව ඔබගේ අයපස ශක්තිමත් කරගනිමින් වැයපස පාලනය කරගනිමින් කටයුතු කරන්නේ නම් ඔබට අද දිනේ ඉතාමත් යහපත් ප්‍රතිඵලදායි දිනයක් වන වග විශේෂයෙන්ම පෙන්නුම් කරනවා. ආදරය, ප්‍රේමයේ සම්බන්ධ නව අරමුණු සිත් තුළ ජනිත වෙන දිනයක්. බඩවැල් ආශ්‍රිත ඇතිවන රෝග තත්ත්ව, නහර ගැටකැසීම් වැනි රෝග තත්ත්වකින් පීඩා විඳීමේ වැඩි ඉඩකඩක් පෙන්නුම් කරන නිසා සෞඛ්‍ය තත්ත්වයේ පිළිබඳව සැලකිලිමත් වීම ඔබට වඩාත් යහපත් වෙනවා. මීන ලග්නය විරුද්ධවාදීන් සමග උනත් මිත්‍රශීලී සමඳතා ශක්තිමත් කරගනිමින් මිත්‍රශීලීව කටයුතු කළ හැකි වෙන දිනයක් වශයෙන් අද දිනය හඳුන්වන්නට පුළුවන්. තම අනාගත සැලසුම් සහ අපේක්ෂාවන් පිළිබඳව දැඩි විශ්වාසනීය හැඟීමක් සිත් තුළ ජනිත වෙනවා. මේ නිසා වෙනදාට වඩා කැපවීම සහ ධෛර්යය ඔබ කෙරෙන් නොඅඩුව පෙන්නුම් කරනවා. රැකියාවේ කටයුතු වලදී වෙනදාට වඩා වගකීම් පැවරෙනවා. ඒ සෑම කටයුත්තක්ම ඔබ අනලස්ස සහ ධෛර්ය සම්පන්නව ඉටු කරන වග පෙන්නුම් කරනවා.
අධ්‍යාපනික වශයෙන් නව දක්ෂතාවයන් සහ කෞශල්‍යතාවයන් පෙන්විය හැකි වෙන දිනයක් වන නිසා සම්මුඛ පරීක්ෂණ තරඟ විභාග ආදියට ඉදිරිපත් වීමේ අරමුණකින් නිතරම එකී අරමුණු වෙනදාට වඩා ප්‍රතිඵලදායී තත්වයකට පත් කරගත හැකි වෙන වග විශේෂයෙන්ම පෙන්눔 කරනවා මේ නිසා අද දිනේ වඩාත් ප්‍රතිඵලදායී වඩාත් සාර්ථක වඩාත් නිර්මාණශීලී දිනයක් වන නිසා අද දිනේ ඔබට සාර්ථක දිනයක් ලේ දාතුවේ ඌෂ්ණාධික රෝග මුත්‍රා අඩස්සි රෝග මධුමේහ වැනි තත්වයකින් පීඩා විඳීමේ වැඩි ඉඩකඩක් පෙන්눔 කරන නිසා සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්වීම ඔබට වඩාත් යහපත් වෙනවා ඔබ සැමට තෙරුවන් සරණයි